තමන්තා චක්කවාලෙසු අත්‍රාගත් චම්තුදේත සදදම්මන් රාජසස සුනගතුසගගමොක්කදං දම්මස් සවන කාලෝ අයං බදංතා දම්මසාවන කාලෝ අයං බදම්ත දම්මසවන කාලෝ අය බදත නමුතස්ස භගවෙතෝ අරෙහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතවරහතුෝ සම්මාසම්බුදුදස්ස බාහෝසත් චංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා ඊතන්මංගල මුත්ත මංති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වසනාවන්ත සුපෙන්වතුනි. අද උතුම් වපපුර පසළොසක් පොහෝ දවසී සැදහැති ලෝකවාසීන් හැටියට මේ අවස්ථාව තුළ බලාපොරොත්තු වන්නේ මගේ තතාගත ලෝතුරා භාග්‍යව සමා සම්බුධපාණන් වහන්සේගේ එවුතුන් බුදුමුවින් දේශනා කොට වදාළ උතුම්මෝ දහම් පදේකට දෙසවන් යොමු කරමින් තමන්ගේ ධර්මක් ඥානයේ පිණිස, ධර්මාවබෝධය පිණිස, මෙ සංසාර ජීවිතයේ සුගතිය පිණිස, ලෝකයේ පරේන රසයන් අතර ශ්‍රේෂ්ඨතම රසය බවට පත් වන, සභ රසං ධම්මරසංජිනාති, දරමේ නෙමැති රසයෙන් තම සසර දිවිය සුවපත්කරේ ගන්නට සුදානංව නවස්ථාව මුොහොත. මෙවත් පුර පසොලොස්සක් පුන්පොහෝ දවස මහා පුුණ්‍ය කාලේක නිමාවක් සිද වෙන පෝය දවසක්. ගෙව්ුණ ඇසල පුර පසුලොස්සක් පුන් පොහෝ දවසේ වස් සමාදංවන, උපසපන් භික්‍ෂූන් වහන්සේලා අද දව්‍ය තෙක්ම තම විහාරස්ථානය තුළ සමාදන්වෙලා වස්සාරක්ෂා කරගෙන ඉදල්ලා අද දව එමහා වස් පවාරණය සෙද වෙන උතුන් පුන්පොහෝ දවස. එවිතරක් නෙවෙයි මේ බුද්ධ ශාස්සනය අපිට උගන්වන ට ම කුසල් ගනට අයිති ම පිංකම් ගනට අයිති වෙන මහා කටින පූජා මහා පින්කම චීවර මාස ආරම්භ වන එයුතරීතර මහා පුන් පොහෝ දවසවත් පුර පසලොස් සප්පෝය දවසෙයි අද දවස්‍ය ඔබ අප මේ හැටියටමි දහම්පදයක් ස්වවනය කරන්නට සූදානංවන් රාතුන් මාසයක් පුරාවටම ඔබේ ජීවිතය ඔබ මහපින්කම්සිද කර ගන්ට ඇති. මොකද වස්කාලය කියන්නේ දෙපාර්සේටම පින්සිද කරගන්නට පුළුවන්කම තියන මහාපු්‍ය කාලයක්. ගිහි පැවිදි දෙපාර්සේටම, මේ සසර ජීවිතයේ පின்ඵල නිලාගට පුළොුවන්කම ලබෙන වටිනාකාලයක් තමයි මෙ ගෙවිලගේ. විහාරස්ථාන තුළ විවිධ පින්කම් තුළින් සතර පේරුවේ දායකකාරකාදීන්ට පின்පුරවා ගන්නට අවස්ථාව ලැබිච්ච මහාපුුණ්්‍යකාලයක්ඉවස්කාලය. එ කාලයේ ගෙවලාද දවසේ මහා වස් පවාරණයෙන් පසුවමසසර ජීවිතයේ අපි සිදුකළ යුතු මහපින්කමක් තමයි ඒ මහා කටින පූජාපින්කම්. එචීවර මාසේ ආරම්භය මෙවත් පුර පසොලොස්සක් පුන් පොහෝ දවසින් ආරම්භ වෙන. ලෝතරා බුදුහාමුදුරුව පිනතුනි අපිට අනුදන වදාාරනවා මේ සංසාර ජීවිතේ, ඉපෙදෙමින් මැරමින් ගමන් කරනමේ සසර ජීවිතේ, අපිට සිදු කළ යුතු කාරණාවන් බුදුහාමුදුරුව දහමි අපිට කියල දෙනවා. මොකද නිර්මල්ල බුද්ධසාාසනය වනාහි, මෙ දේශනාවන් තුළ වැඩියමක් දේශනාවන් තතාගත බොදුහාමුදුරු දේශනාකොට වදාරන්නේ විදුකට පත්තච්ච සත්වයා එයින් මුදවාගන්නට. වැරද්දට පෙළඹිච්ච සත්ත්වයා වැරදිින් මුදවා ගන්නට අකුස්සලේට නිරතවෙච්ච සත්වයා කුසලේ පිහිටවන්නට තතාගත බුදු හාමුුදුරෝ දහම් දේශනා කළේ. පැහැදුන ඇත්තන්ගේ පැහැදීම වැඩිවෙන්ට වගේම නොපහැදු නැත්තන්ගේ පැහැදීම වැඩිදිියුණුවන්ට ඇතිවෙන්ටයි ඒ බුද්ධ දේශනාවන් ස්‍රතාගතයන් වහන්සියානු දෙන වදාලේ. එනිසා මේ උතුම් නෛරයානිිකසේ සද්ධර්මය උහන්සේ වැඩි අමක් දේශනාවන් තුළ උහන්සේ පිහිට ල පිහිට ලබා දෙන්නට කටයුතු කළේ මෙ සසර ජීවිතයේ වැරදිච්ච මිනිසුන්ටමයි. එ සංසාර ජීවිත මේ ගෝරෝ සසර ගමන ඉපදමින් මැරමින් ගමන් කරන සංසාර ගමනින්. කෙලෙසද කොහොමද කොයිවිදියට ද, මනුෂයා මේ ජීවිතයේ ගත කළ යොත්තය කියන වග බොහෝ දේශනාවන් වල අපිට දේශනා කරනවා. එ අතර තතාගතයන් වහන්සේ දේශනා කරනව මෙලව දෙවුණුවට හේතුවෙන කරුණුකිීපයක් තාමත් ප්‍රසිද්ධ දේශනාවක් වුණ අපේ ජීවිතයේ නිරතුරු අහන අපේ ජීවිතයේ නිරතුරු අපේ කන් දෙකට ඇසෙන අපි සත් ජායනාවන් සිද්ධ කරන පිරිත්්දේශනාවක් තමයි මහා මංගල සූත්‍ර දේශනාව. මහා මංගල සූත්‍ර දේශනාව තතාගතයන් වහන්සේ අපිට දේශනා කළේ මෙ ගත කරන ජීවිතේ දියුණුව පිණිසමයි. මකද සූත්‍රය අවසානෙන් අපිට කියනවා දිසානය කත්වාන සබ්බත් මප රාජතා සබවත් සොත්තිං ගච්චන්තිතන් තේසම් මංගල මුත්තමන් මිලෝක අප අකමැති දෙයක් තමයි පරාදවෙන්ට අපි පැරදිෙන්ට කැමතින හොඳින් හෝ නරකින් හෝ මිජීවිතයේ ගත කරන හැම දෙනාම ආසකරන්නේ ජෑග්‍රහණය ලබන්ටම බොදු හාමුදුරෝ කියනෝ කොහොමද ජීවිතයක්හැටියට ජයගන්නේ. ජීවිතය කොහොමද ජයගන්නේ අපිට විභාගවලින් ජයගන්ටු ඕන විදිහයට පුළුවන්. හැබැයි ජීවිතයක් පිදිට ජයගන්ට අපිට උත්සාහවන්තවින්ට ඕන්නේ. එ ජීවිතයේ ජයගන්ටරං අන්න බුදුහාමුදුරෝ කියනව පිළිපැදියුතු කරුණු ටිකක් මහා මංගල සූත්‍රෙහි ඒතා දිසානි කත්වා නැමි මංගල කරුණු පිළිපදපු කෙනා සබ්බත්තම අපරාජිතා ඔහු කොතනකට ගියත් ගමාතහැරලවෙන ගමකට ගියත් රටාතහැරලවෙන රටකට ගියත් ඒ යන හැමතැනකම සබ්බත්තමපරාජිතා හාත් පසින්ම අපරාජිත කෙනෙක් බවට පාත්තිනවා ඇයි තන්තේ සම්මංගල මුත්තමන්තයහුගේ ජීවිතයේ තියෙන්න්නේ. දියුණුව පිණිස කටයුතු කරන පුද්ගලයේ පිළිපදින කරුණුමයි. එනිසා බුදුහාමුදුරෝ මෙ මංගල සූත්‍ර දේශනාව එදා දෙවියන්ගේ ආරාධනාවෙන් යුක්තව දේශනා කරන්ට යෙදුනේම මෙ ජීවිතය අපි කවුරුවා සර්ව සම්පූර්ණු නොහනු නිසා. අපි ඔක්කොම, මිලෝකෙ උත්්පත්තිය ලබනොකොට සියල්ල හදාගෙනපු එනෙවෙයි. සල සූත්‍ර ඒකන කියන්නේ. නජජජා වසලෝහෝති, නජජජාහෝති බ්‍රාක්්මණු, කම්නාවසලෝහෝත, කම්මනාහෝති බ්‍රාක්්මණු. මිලෝකෙ උපතින් කිසිකෙනෙක් වසලේක්වෙෙන නජජ්ජා වසලෝති, ඉපදීම තීරණය කරන්න නෑ ඔහු වසලේක් කිය. නජජා හෝති බ්‍රාක්්මණෝ එවගේමයි උපත සිද්ධ කරන උපදීම අපිට කියන්නේ නැහම්ඹ උපත නිසා බමනෙක්ක කියලා. කම්මනාවස්සලෝ හෝතී කම්මනා හෝති බ්‍රාක්්මනෝ කරන ක්‍රියාව කරන කර්ම ය අනුව හු වසලේක්ද හු බ්‍රාක්්මනේද්ද යන වග තීරණය කරන බවයි දහමි බුදු හාමුදුර විස්තර කරන්නේ. මනුස්ස ජීවිතය උත්තරීතර භවඇත්ත කිච්චෝ මනුස්ස පටිලාබෝ හරි අසීරුයි හරි අමාරුවයිඒ මනුස්්‍ය භවයක සන්ධස්ථානයක් ලබනක. එබඳු අසීරු අමාරු උත්තරීතර දුර්ල බංච මනුස්සත් තම් මනුස්ස ජීවිතයේ දුර්ල බයි. උසස්සු මනසක් හිමිනිසා අපිට මනුස්්‍යයා කියලා ආමන්ත්‍රණය කරනවා හැබැයි. ඒ උසස් මනසක්තියෙන්න මනුස්සලෝකෙ පයතබපු සමහරමිනිස්සුත්. එ මනුස්ස ගුණධර්මවලින් බාහිරවෙලා. තමන්ගේ ජීවිතයේ තිරෙසං සත්වයකුටත් වඩා අදම හීන තුච්ච විදිහෙට ජීවිතයේ ගත කරන මිනිස්සු මනුස්සලෝකෙ නැතුවාම නොවෙයි. අන්නුවේ හේතුව නිසාමයි බොදුවරු දේශනා කරන්නේ මෙන්න මේ පුංචි කාලයේ තුළ ධර්ම හැසිරෙන්ට ඒ ධර්ම රසේ ජීවිතයේ රස්සවත්තු ආහාරයක් මොකද සංසාහරයේ මහා ගින්නක් එගින්න නිවන්ට පුළුවන්න ආහාරයේ සද්ධර්මය පමණයි. පිණුත්තුනිමේ මහා මංගල සූත්‍රය එදා තතාගත බුදුහාමුදුරෝ දේශනා කරන්ට හේතුවක් තිබුණා. සියලු ධර්මයන්ට හේතුවක්ය කද බුදු දහමක කියන්නේ හේතු පල දහමක්න. යමක් සිද්ධවිට හේතුවක්තියෙන්න්තු. මනුස්සේ කටගන්ට මිලෝකෙ හේතුවක් තිබුණා. සසරය අපි ඇවිදින්ට මිලෝකෙ හේතුවක්තිබුණා. එනිසා බොදු දහම අපිට දේශනා කරන්නේ හේතුඵල දහමක් ඇැටියටයි. යමක් ඇතිකල යමක් ඇතිවේ. බීජයක් ඇතිකලමලෝකෙ ගහක් කටගන්න. ඒමනං බොදුහාමුදුරුව න්‍යායක් විදිහට හොදා ගත්තේක. ආසාව ඇතිකල මිලෝකෙ උපතක් සිද්ධ වෙනෝ උපත ඇතිකල මලෝකෙ ජරාව,මලෝකෙ ව්‍යාදිය මලෝකෙ මරණය මොදී කොටගත්ත ඒ දුොක්කයන් මනුස්සේ කුටුරුම්ම කම්කයන්ට වෙනවා. විඤ්ඥානයේ පහවෙලා යනකන්, විඤ්ඥානයේ සහමුලින්ම නැතිකරනකං මලෝකෙ අපිට සංසාර භවි ඇවිදින්ත වෙනවා. ඒ ඇවිදින සසර දිවිය දුකයි දුක්ක. සංසාර ගමනින් එතරවෙන මාව තක් එතර වන ක්‍රියාප පටිපාටියයක් ඒ ගත කරන ජීවිතයේ තමසුකීය ජීවිතය කෙලෙස්සද ආලෝකයෙන් පුරවගන්නේ කෙලෙස්සදේ ජීවිතයේ දියුණුවට අරගෙන යන්නේ. කෙලෙස්සදේ ජීවිතය සමාජයක් ඉදිරිහා ඉදිරියේ නින්දා ලබන්නේ නැතුව අපකීරතියක් ලබන්නේ නැතුව ජීවිතය ආරගෙන යන්නේ කොහොමද කියන වග තුම් දේශනාව තුළ තතාගත බුදු හාමුදුරුව අපිට දේශනා කරනවා ඒත් අතාගතයන් වහන්සේ අපිට නිරතුරුව වදාලේ මේයුත්තරේතර වූ මහාමංගල සුත්‍ර දේශනාව තුළ උණහන්සේට දේශනාව සිද්ධකරන්ට කාරණාවක් එක හේතුවක් ප්‍රශ්නයක් උණහන්සේට මතු වුණ තමයි පිනතුනි මහා මංගල සෝත්‍ර දේශනාව නිධාන කතාව අපි දන්නවා මේ හැම්ම දේශනාවකටම පාහ නිධාන කතාවක් බදු හාමුදුරුවන්ට ඒ දේශනාව සිද්ධකරන්ට පෙරාතුූ සිද්ධ කලාා. රතන සූත්‍රයේ දේශනා කරන්ට තේතුවක්තිබුණා. එදා විශාලාවට ඇතිවෙච්ච තුන්බිය දුරුකරන්ට හාමුදුරුව මේ බොදුගුණ දහම්ගුණ සඟගුණ ඇතුළත් මහා රතන සූත්‍ර දේශනාව දේශනා කළා. මෙ හැටියට හැම්ම සූත්‍ර දේශනාවක් ම සත්ත බොජ්ජන්ගයන් මේ මේ දේශනාවන් වල ටෙක්කෙක් නිධාන කතාවන් එක් එක් පසුබිම් කතාවන් එ දේශනාවන් එක්ක අලලා තිබුණා.ඒවගේ මයි ඔබ අප අද මේ කතා කරන මහා මංගල සූත්‍ර දේශනාවටත් නිධානකතාවක් තිබුණා ඇයි තතාගතයන් වහන්සේ මේ දියුණුව පිණිස පවතින මහාමංගල කරුණු දේශනා කළේ කියන වගට ලස්සන නිධාන කතාවක් ඒහා බැඳිල තිබුණා. එ තමයි පිනතුනි එකකාලෙ හිටපු මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇතිවනා මේ ලෝක තියෙන උතුම් වූ කාරණාවන් මොනාද කියන වග. මොක දේ කාලෙ වෙනකොට මංගල කරුණු දේශනාවෙලා තිබුණිනෑ. එනිසා මිනිස්සුන්ට තිවුර එකම ප්‍රශ්නය තමයි මිලෝකයේ උතුම් දේවල් මොනාද. මිලෝකෙ පිළිපැදිය යුතු දේවල් මොනාද. මෙලෝකෙ පූජාවට ලක්වී යුතු දේවල් මොනාද. මෙලෝකේ උත්තර ීතර මංගලකරුණු මොනාද කියන ප්‍රශ්නය මිනිස්සු අතර පැතිරිලාගයා. එකකාලි මිනිස්සු එකඒ එක දේවල් ගැනහිතුවමන මේ දේ මංගල කරුණක් වෙන්ට ඇති. මෙනද පිළිපැදිය යුතු දෙයක් වෙන්ට ඇති. මෙන මේදේ අපි කළයුතු දෙයක් වෙන්ට ඇති. මෙහෙම කියලා මිනිස්සු කොටස් වසයෙන් බෙදෙන්ට ගත්තා කොටස්තුනකට. මංගල සූත්‍රයේ කියනව කෞුදමි. එක පැත්තකින් බෙදුනාා සුත මංගලික කියල පිරිසක්ම මේ ප්‍රකාශ කරලා. මෙලෝකෙ පිළිපැදියයුතු දේවල් නම්, මෙලෝකෙ වන්දනීය යුකරයුතු දේවල් නම්, මේලෝකෙ උත්තරීතර මංගල කරුණක් නම් වන්නේ සුත මංගලික අපේ කනට ඇහෙන දේවල් තමයි මංගල කරුණු. මේ දේවල් තමයි සුවයි කියා අපි කියන්නේ, මේ දේවල් තමයි මංගල කරුණුයි කිය අපි සම්මත කරන්නේ මෙහෙම පිරිසක් සමාජිදිරී ප්‍රකාස කලා. ඒ ඇත්තු ප්‍රකාශ කළේ සුත මංගලික ඇහෙන දේ තමයි හරි. ඇහෙෙන දේ තමයි වටින්නේ. මේ විදිහට මංගල කරුණු. ඒ දේවල් තමයි පිනතුනි අද වෙනකං මේ කැඩිැඩි කැඩි කැඩි ඇවිල්ලා අදටත් අපේ මිනිස්සු වෙ සුත මංගලිකයන් මෙිලෝකීන්නවා. ඇහෙන දේවල් මංගල කරුණුයි කියලා පිළිගන්න පිරිසක් ලෝක ඉන්න අදටත්න්න. ඔබ ඩිකං හිතන්ට තමන්ගේ ජීවිතයේ පිරිසක් එකතු කරගෙන. මොකක්කෝ දෙයක් කියක ඉන්නකොට. මොකෙක් හරි සතෙක් එක්කෝ අහලක යන හෝනෙක් හරි කෑගැහෝොත්ත එහෙම. ඒ පුද්ගලයාම නැවත්ත ප්‍රකාශ කරනවන්න. මේ මාකියපු ප්‍රකාශේ ටහු තුත්තර දුන්නාන්ය. අන්න ඇහෙන දේවල් අනුව. අපි එකක සබ්දය නැහෙනොට එකඒ මතයන් පල කරනවන්නේ. මෙින මේ සතා කෑගහන කොට මෙහෙම දෙයක්. මෙින මේ සතා කෑගහනකොට මෙහෙම දෙයක් වෙන්ට පුුවන්. මේ සතා කෑගැහුවොත් මෙෙන අසුභ දෙයක් අහාවල්ලකා කෑගැහවොත් ව මෙ සුභ දෙයක් අපි මේ විදිහට ඒ සබ්දයන් සුභ අසුභ විදිහට බෙදන මිනිස්සුන් මිලෝකෙ අදටත් තින්නවා.ඒ විශ්වාසයන් නවිදිහයට අරගෙන යන අය තමත් ලෝකීන්නවා. එදත් මිනිස්සුමි මේ ආදීකොට විදිහෙට හිතන්ට ගත්තා එනමලෝකේ ඇත්තම වෙඩ ඇත්තිමලෝකේ. මංගලයි කියලා යම් කිසි කෙනෙක් විශ්වාස කරන්ට ඕන්නේඒ පිරිස්ස ප්‍රකාශ කලා සුත මංගලික ඇහෙන දේවල් තමයිමලෝක අපිට විශ්වාසකරන්ට පුළුවන් එනිසා මංගල කරුණුයේ විදිහට සම්මත කරගමු අපි වි සුත්ත මංගලි කැහෙන දේව. තව පිරිස්සක් සමාජ හිටිය මේඒ ප්‍රකාශ කලා නෑ ඇහෙන දේවල් විතරක් නෙවෙයි මංගලරුණු. දිිට්ට මංගලික කොච්ච රැහනත් වැඩක් නෑක වෙයිද කියල දන්නෙත් නෑ නැද්ද කිය දන්නෙත් නෑ නිසාපිට පිළිගන්ට බෑ අපිරම් පිළිගන්නේ දිිට්ට මංගලික දකින දේ තමයි හරි. දකිනදය තමයි මංගල කරුණ ඇස් දෙකට පේනදේ තමයි මංගල කරණයේ දේ තමයි සුවපත් මෙහිම කියලා. ඒත්තු හිතරන්න ගත් අ දිට්ට මංගලික මගේ ඇස් දෙකට පෙනෙන මගේ ඇස් දෙකට දකින දේවල්. උතුම් මංගල කාරණ කලෙ ඇයි ප්‍රකාශ කළා. සමාජය තුළ අදට දිට්ට මංගලිකයන් ලෝකන්නවා. කෙනෙක් දැක්කට පස්සේ මේ පුද්ගලයා දැක්කො සුභයි අසුබයි කියලා බෙදාගත්ත මිනිස්සු ලෝකන්න. මේ පුද්ගලයා දැක්කවොත්නම් අපේ යන ගමනක්වත් හරියන්නෑ කියලාපහු ගෙදරට යන කාලයක් සමාජීන්ද මිනිස්සුඉන්න. එදා ඉන්දෙන් භාරතය තුළත් මේක දරුණුවටම තිබුණා මොකද බමුණන් කුලයන් විදිහෙට කුල හතරකට බෙදල තිබුටන. ඒ බ්‍රාක්්මණ සෙශ්‍රීිය වෛශ්‍රයේ සුද්‍ර කියන මේ කුලයන් තු කුළ හීනයන් බවට පත් වෙලා තිබුණේ සුද්‍රීන්. යම් දවසක සුද්‍රහින් මහමඟදි දුටුවොත් එහෙම ඒ උසස් කුල තුනට අයිති මිනිසුන් ඔවුන්නේ සුද්‍රයන්ගෙනේ පයට පෑගෙන දූවිල්ලක් තරංවත්න්. මගේ මුහුණට ඔවුන්ගේ ඉරා වූුවක්වත් වධින්තඉය යාස කළේ නෑ. මඟතොටේ මූුණට මුණගැහෙන්ටවත් ඒ අයාස කළේ නෑ. එත් අරං මිනිස්සු පාත් කළ. එකලක තමයි මිනිස් සිටි දිට්ට මංගලිකා දකිනදේ තමයි හරි මෙ දකිනදේ තමයි මංගල කරුණෝ කෙලේ මිනිස්සු පිළිගත්ත. ව පිරිසක් පිනතුනි ප්‍රකාශ කරන්න ගත නෑ මේ දෙකම නෙවෙයි මුත මංගලීකයෙන් උත්ලෝකී ඉන්නවා. අහෙනදේත් මංගල කරුණු කියලා පිරිසක්කූ දකිනදේත් මංගල කරනු කියලා පිරිසක්කව් තව පිරිසක්ක යන්න ගත්ත නෑ කරන දේවලුත් මංගල කාරණ. මරෝකය අපේ ජීවිතයේ අපි සිද්ධ කරන දේවල්ල එක් මංගල කරුණු බෙදලතුන්න. මිනිස්සු එකිනිකා ප්‍රශ්න කලාා එකිනෙකා විවාද කලා එකනිෙකා ගහමරා ගත්ත දැන් කෝකද ඇත්ත මනාද දවුණුවේ කරුණු මනාද දවුණුව පිණස්ස හේතුවෙන්නේ.මි මේදේ ඇත්ත දේවල් කියලා මිනිස්ු එකිනිකා විවාද කරන්න ගත්තා හැබැ එකිසි කෙනෙකුට හරි දෙයක් හොයා ගන්ට බැරිවුණා. එක නිගමනයකට ඒ මිනිස්සුන්ටින්ට බැරිවුණ. අවසාන මිනිස්සු මේ ප්‍රශ්නය තරගෙන දෙවියන් ළඟට ගිහිල්ල දෙවියන් ඉදිරියේ ප්‍රකාශ කරන්න ගත්තානේ දෙවයනි අපිට මහ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නට විසඳුමක් දෙෙන්ට මේ උත්තරීතර මංගල කරුණු මනාද කියන වග දෙවියන් නුදෙ ආයාචනාවන් කරමින්නේ පිරිස ප්‍රකාස කරන්නට ගත්තමි දියුණුවේ කරුණුහෙවත් මංගල කරුණු හොයා ගන්ට. දෙවියනුත් අවසානයේ මේ ප්‍රශ්නත් එක්ක හිර වුණ. දෙවියුණුත් බැලුවා ඇත්තටම මංගල කරනු කියන්නේෙ මොනාද. මිලෝකෙ ඇහින දේවලුත්තියනවා දකින දේවලුත්තියනවා කරඩ දේවලුත්තියනවා. මේත් එක්කම මංගල කාරණාවන් කියන්නේ මොනාද කියලා බලනකොට කිසි කෙනෙකුට ඉදික් හොයාගන්ට බැරිවනාා නිශ්චිතවම හරියටම මංගල කාරණ කියන්නේෙ වනාදකි. පසුව සක්ද විදුනෙක් දෙවියකුට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරනෝඹ ගිහිල්ලා. අන සැවැත්නුවර ජේතවනේ වැඩඉන්නවත් අතාගත බුදුහාමුදුරු උන්හන්සේ අභියසට ගිහිල්ල විමසන්ට විචාරන්ත කරුණුටික ප්‍රකාශ කරලා. එනිසයි මංගල සූත්‍රයේ තුළ තියෙන්නේ. ඒවම්මී සුතන්ගේකං සමයම් භගවා සාවත්්‍යයන් විහරති ජේතවනේ, අනාත පින්ඩිකස් සාරාමි අතකු අන්‍යතරා දේවතා. අභික්කන් තායරතියාභික්කන්තවන්නා. කේවල කප්පන් ජේතවනං ඕෝ බාසෙත්වා යන භගවා තේනු පසං කමි. උපසංකමිත්වා භගවන්තන් අභිවා දෙෙත්වා ඒක මන්තන් අට්හාාසි ඒක මන්තන් ටිතාකෝසා දේවතා. භගවන්තංගාතායජ්්‍යබාසි. ඒවන්මිසුතා මා විසින් මෙසේ අසන ලදි. ඒකං සමයම් භගවා එක් සමයක භාග්ගතුන් වහන්සේ සාවත්්‍යයන් විහරති ජේතවනේ සැවැත්නුවර ජේතනම් කුමාරයාගේ උයනෙහි කරවන ලද එ ජේතවන විහාරය තුළ අනේ පිළු සිටුතුමා විසින් කරවන ලද,ඒ ජේතවන විහාරේ තුළ, වැඩවසන සමයක අතකෝ අන්‍යතරාදේවතා. ඉක්බිති එක් තරා දෙවියෙක් මුළු මහා ජේතවනා රාමේම ජේතවනං ෝ භාසෙත්වා. මුළු මහා ජේතවනේ මාලෝකමත් කරමින් අලු යම් වෙලෙහි. තතාගත භාග්ගතුන් වහන්සේ භගවන්තන් අභිවාදෙත්වාඒක මන්තන් අට්ටාස භාගතුන් වහන්සේ යම් තැනක දෙතනට එළඹ උන්හන්සේට වැද උපසං කමිත්වා එකත්පසක හිඳිමින් ඒ වැඩමකරපු දෙවියන් තතාගතෝ ගාතායජ්‍යබාසී තතාගත බුදුහාමුදුරුවන්ට ගාතාවකින් මෙසේ වදාාරනවා. අන්න භාගතු වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කරන්ට සිදුවෙච්ච නිධාන කතාව තමයි එවිදිහෙට දෙවියක්කවි ලාරාධනාවකින් බුදුහාමමුගින් අහනවා. බහු දේවා මනුස්සාච මංගලානි අචින්තයුම්, ආකංක මානාස්ොත්තා නං බ්‍රෝහි මංගල මුත්තමං. භාගගතුන් වහන්ස බහෝ දේවා මනුස්සාච. බොහෝ දෙවි මිනිසුන් මංගලානි අචින්තයුම් මංගල කරුණු මනවාදැයි තාමත් පසු බට වෙනවා. මිනිස්සුත් දෙවියෙනුත් මහ ප්‍රශ්නක බොදු හාමුදුරුවනි, මොකදද මේ ප්‍රශ්නේ ඒ අයට දැනගන්ට අවසි කරලා තියෙනවා උත්තරීතර මංගල කාරණ මොනාද කියනව ආකංකමානා සොත්තානම්බ්‍රෝහි මංගල මුත්තමං භාග්‍යවත් බුදුහා මුදුරුවනේ එනිසාපි කෙරෙහි අනුකම්පාවන් යුතුම් මංගල කාරණාවන් දේශනාකරන්ට කියලාරාධනා කලා එවලේ පටන් තතාගතයන් වහන්සේ මහා මංගල සෝත්‍ර දේශනාව දේශනා කර අපිට පෙන්නනවා අපිට අනුදැන වදාරෙනවා මංගල කරුණක් කියන් නෙමකක්ද. මෙලෝකෙ වැරදිච්ච මිනිස්සු වැරදෙන් හැදෙන තැනම මංගල කරුණක්. මෙලෝකෙ අපි ඇතිං වැරදි සිද්ධ වෙනවනේ. ඒ වැරදි හදාගතට පස්සේ තිරිංහාට ගෙවෙන්නේ මංගල කරුණුමයි. පලවෙනිමිකකි අසේවනාච බාලානං. අපි බාල ඇසුරු කරන්න පුළුවන් හැබැයි ඒ ඇසුර නවත්තන වනන් අන්න මංගල කාරණාවක්. ඇසුරු කරපු එක ප්‍රශ්නයක් නෙවෙේ. මොකද නොදැනුවත්ව අපි අකුසල් කරලා තියෙනවන්. දැනගත්තට පස්සෙහි මිදන එක තමයි බුදු දහම අපිටු ගන්නන්නේ. එනිසා නි පින්නතුනේ මිනි දහස් ගනම් මර පු අංගුලි මාලට ගොඩ හින්ඩ පුළුවන්ගුණේ ඒ තරන් අකුසල කරපු අගුලි මාලට ගොඩේන්ඩ පුළුවන්න්නේ වැරදහදා ගත්ත නිසානේ. බුදු හාමුදුරුව පෙරුන්දම් පුරණ සමේදල බුදු වෙන දවස දක්වා බුදු නාට පස්සෙත් මියදනකම්ම දේවදත්ත හාමුරුව බුදු හාමුදුරුන්ට වෛර කලාන්න. ගල් පෙරලවාන නසන්ට විනාස්ස කරන්ට කටයුතු කලානෙ. හැයි මියදන්න මොහොතේ බදු හාමුදුරුවෝ කරේචිත්තා ප්‍රසාධය ඇතිකර ගත දේවදත්ත හාමුදුරුවෝ මතු අනාගතයේ පසේ බුදුවරේක් වී ලෝකට පහල වෙනවන්නේ. අන්න වරද්ධ හදාගත්තට පස්සේ මිලෝකෙ යාලෝකෙ විදිින්න්ට පුළුවන් දර්ශනයක් බොදු හාමුදුර අපිට දේශනා කළේ. ඒව නැත්තං එතරම් මිනි මරපු දා දහස් ගනම් මිනි මරපු අංගුලිමමාල් හාමුදුරුව රහත් වනානේ. අද අපි කිසිකෙනෙක් බරිනවද. අංගුලි මාල මිනිි මරුවෙක් කියලා අනේ අංගුලිමාල මේ තරම් ප්‍රාණගාතය කරේ මේ තරම් වදකේක කිය ලි බයිනෙන් ඇයි අගුලිමාල ඒ අකුසලේ වැරදිච්චතන හදාගත්තට පස්සේ අංගුලිමමාල හාමුදුරන්ගේ ගුණන අපි කියන්න හෙට උපදින දරුවගේ කුසට ආපුයේ දරුවාට සිෙත්පතලා ඒ දරුව කුසේ තියාගනෙන් අම්මට සිෙත්පතලා මිනිහි කරන්නේ අද පින් දෙන්නේ අද ගුණ කියන්නේ එදා මිනී මරපු අංගුලි මාල හාමුදුරුවගේ ගුණනේ. අන්න වැරැද්ද හදාගත්තට පස්සේ ජිවිතය ලස්සන වෙන විදි. බුදු දර්ශනීමේ වගේ හැබැයි අද අපේ මිනිස්සු ඒතනට යන්ට මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නෑ. ඔ නිකංහිතන්න සමාජීනවා මිනිමරුවක් එමිනිීීමමරපු මනුස්්‍යයා යම් දවසක හැදෙන්ට හදනවා හැදිින්ට හැදුවත් මිනිස්සු ඒ මනුස්්‍යයාගේ ගුණ දකින්නේනෑ. නුගුණ දැක්ක මනුස්්‍යයාගේ ගුණ එක දවස කහරි දැක්කොත්න් ඒ මනුස්්‍යය දීද ගැ හිතල සතුට වෙන ඔබ බලන්ට වැරද්දි කරන මනුස්සයකන් ඒ වැරද්ධෙන් නිදහස් කරට පුළුවන් එකමදේ තමයි ඒ මනුස්්‍යයාගේ හොඳ දෙකල ප්‍රසංසා කරණක. හැමදාම වැරදි කරන මනුෂ්‍යයාගේ වැරද්දම දෙැක දෙක අපි තාඩන පීඩනවලට ලක්කරන වනම් බනිනවනං ඒ මනුස්සය වැරද්දෙන් කවදාවත් නිදහස්සයෙන්ට පහදාන්නේනේ. බොදුහාමුදුරුව අපිට උගන්න පුදේශනාවේ වගේ. අංගුලි මාලට බදුහාමුදුරුව ඒ වැරැද්දම පෙන්න උඹ මේ වගේ උඹ මිනිමරුවෙක් මේවා කිය කිය කියනෙන්. අංගුලි මාලට පෙන්නුවී මා නැවතිලා ඉන්න අංගලිමාල් උබ නැවතින්. සසර උඹ තාම සසර දුවනවෙනි සවය සසර නවත්ත ගණින් කියලා පෙන්නුේ. එහම නැතුව බුදු හාමුදුරුවෝ ගිහිංකවෙන උඹ මිනි දස් ගනම් ැරුව උඹට නං කවදාවත් ගොඩේමක් නෑ. එනිසා උඹ මේක මිනිමරුවක් කෝම කියලා මේ අංගුලිමාලගේ හිත නැති කලේ නෑ. පටාචාරක්නි මේ බුදුදහම හොයාගෙන පන්සරට එනකොට සිහි විකල් වෙලාඇගේ වස්තරයක් නැතුවේ. ඒනකොට පටාචාරට බැනල එලවගෙන බුදුහාමුදුරු නින්දා කළ එන්නේ. කිසා ගෝතමී මලකුණක් කතතිව පන්සලට එනකොට හැම කෙනාම ප්‍රතික්ෂේප කරලා ගමී රටේ මිනිස්සු බැනල පිස්සයක් මලකුණක් කරගෙන වීදයක් වීධයක්ප් පාසය යනවා මුලේ හොඳ නැද්ද කිය කියා බනිනකොට ආරාමිටාපු වෙලා බුදුහාමුදුරු ඒ කිසිවක් අහන්න තුූ නොමළගෙදරකින් අභ මිටක්ගේන කියලා ධර්මය එනි පෙන්නුව. අන්න යහපත් වූ නායකයෙක් තුළ යහපත් වූ ගුරුවරයෙක් තුළ තමන්ගේ ශ්‍රාභකයින් ඒ දහමට ආලලා කටයුතු කරන තැනට අරගෙන යන්ට බොදු හාමුදුරුව දුන්න ඒ උතුම් දර්ශනය පිළිපදිනතා කල් මිරෝකය අපි කාටවත් වැරදින්නේනේ. එදා බුදුහාමුදුරුව මහා මංගල සෝත්‍ර දේශනාව අපිට කිවේකයි. අසේවනාච බාලානං ඔබ බාලව ඇසුරු කර ඇති ඇසුරු කරනව ඇති ඇබැයි. ඔබ ඔබේ ජීවිතයේ මිනෙහි කරමින් මේ සසර ජීවිතේ ජයගන්ටව බාලයන් ග්‍යාශරයෙන් මිනවදාන්න්‍යතන මංගල කරුණක් පූජාච පූජනීයානං ඔබ පිදිය යුත්තම් යම් දවසක පුදන්නේ නැතුව ඉන් ඇැති ඔබාධ්‍යාපනයේ ලබපු ගුරුවරුන්ට ඔබේ ජීවිතයේ වැඩි මහල් අයට ඔබ පූජාවට ලක්කරපු මිනිස්සුන්ට ඔබ සමහර වෙලාවට පූජාවන් සිද්ධ කර්ඩ නැතු වැති ජීවිතයේ ඒ පූජාවට ලක්වෙන මිනිසුන් නොපෙනෙන්නේම අර පලවෙනි කරුණු නිසාමයි. අසේවනාච බාලානං බාලයන් ගැසුර ඉන්නකොටේ ඇත්තු පූජාවට ලක්වෙන මිනිස්සු පෙන් න්නේ. මොකදෙහෙම වනොත් තවන් දන්නවා. ඒ අයට තියන ගෞරවේ, ඒ අයට තියන දේවල් ඒ අයට තියන ලාබ සත්කාර ටික නැතිවෙන බව දන්න නිසා කිසි දවස්ස කාඥානයක් මෝඩයක් බාලයකන් ඒ අයට එතනින් මිඳට තිටිනෑ. අන්න පළමිනියමකිවේක අසේවනාච බාලානං ඔබ බාලයාව දැක්කනං. ඔබ අනුවනයාව දැක්වනං. ඔවුන් ජීවිතයෙන් බැහැරටගෙන හවනං. ඊළඟ ඔබ දකිනව පූජාවට ලක්වෙන් ටෝනියි. පණ්ඩි තානංච සේවනං ඇයි එතකොට ඔබ ඉන්න පණ්ඩි තැසුරෙමයි. නුවනැති ප්‍රඥාවන්තයෙන් ගැසුරෙමයි. එස්සත් පුරුෂයන් ග්‍යාශරය ඉන්නකොට ජාච පූජනීයා නං පිදියයුතු මිනිස්වබ දකිනකුට පූජාවට ලක් කරනවා. අන්න බදු හාමුදුරෝකෙන මේක මංගල කරුණක්. බලන්න මංගල සෝත්‍රයේතියනම් පූජාච පූජනීය පිදිය යුත්තන් පදනයක. එතකොට මේක හැමදාමෝක කරගෙනවිල්ලා නැති බව සැබෑව. හැබී යම් දවසක පිදියයුත්තන් පූජාවට ලක්කරනවා දන්නේ එදාඒක මංගල කරුණක්. බලන්නක හැදෙන මනුස්සයකුට හැදෙන සත්්‍යවයකුට හැදෙන්ට තිර ලස්සන වැරදිවෙනයක බදුහා මුදුර දැක්ක මේක වෙනස් කරන්නබෑ හැබැ ඒවැරද්ද හදාගන්නක ලෝකේ ධර්මතාවයක්න ඒතම් මංගල මුත්තමං ඒසියල්ල මහමංගල කාරණාවන් විදිහට දේශනා කළා. ඉමංගල සූත්‍රයම කරුණක් මෙයමාාවට මුලින් ගාතාවක් දේශනා කළා බාහු සච්චංචසි පංචවිනයෝජ සුසික් කිතෝසු භාසිතාචයාවාචා ඒ තම් මංගලමුතවා. බාහු සච්චංච සිප්පාන් අපි එනකොට මේලෝකෙ උපදිනකොටම බහු සුෘත නෑන. හර මුලෙන් කිවවක්ගේ අපි ඉපදනකොටම මේලෝකෙ ප්‍රඥාවන්තය නෙව. ඉපදනකොටම මේලෝකේ බනන් නෙවේ. ඉපදනකොටෝ කිසිවක් නොදැන ඉපදිච් අපි ඔක්කොම මහෝසදල වෙලා ඉපදුනනේ. අපි මේ ලෝක ඉපදට අපි කිසිවක් නොදහන්න අඩාගන මේලෝකෙටාවෙ. ඒ අඩාගෙනපු අපිට එකාකුරෙන් අකුර අපිට ඉගැන්ඩවා. මේ තමයි කණ ඒකීන්දල අපිට ඉගැන්ඩුවන්නේ මෙහිම බට්ටි කනලකාප මෙිම විදියට කණ්ඩෝනි කියලා මිලෝක අපිටි ඉගැන්නවා. බාහු සච්චංච සිප්පංච අපි බහු ස්ෘත භවට පත් වනේ සිිප් පංචේ සිිල්ප සස්රගෙනගෙන මයි. එන ඒතනටෙනක. ඒ හුස්සෘත වනක හැම කෙනටම කොච්ච ඉගෙනගත්තත් බහුසුෘට නෑ ඉගෙන ගත්ත උගන්නපයකා මතක නැත් ත අඳදන්න බොහෝමයක් අයට එමනි ඉගෙන ගත්තට පස් ඉස්සල්ලා මතක වෙන්නේ ගෙදරී නම්ම යිතාතායි දෙන්න. වැඩිපු ඉගෙනගන්න ඉගෙනගන්න බොෝ දරුවන්ටම්මතා තාමතකයි ඒ අම්මතාතට ගරු කරන්න ටමතකයි ඒ අම්මතාතට වන්දනාකරන්න ටමතකයි. ඔබ හිතන්ටකෝ. ඒ දෙන්නා නොමැති රං ඔබ කෙලෙස්සද බහුස්සතයක්කට. ඔබ කොහොමද එකකුරක් කියවන්නේ. පාසල් අද දවසේ ඔබ නගරේකට ගියොත් තියන හැමතැනකම ඕන දෙයක් කියව ගන්ට ඔබට පුළුවන් වනේ. ඔබට පුංචිකාලේ අම්මතාත්තා අය ඉදලා කියපු නිසා. වැටෙනකොට නැගිටෙන්ට අතදුන්නේ ගෙදරී නම්ම යිතාත්තා ඉවිතරයි. හරි මඟ යන්ට පාර පෙන්නුව ඒ අම්මතාත්තා. අපි පුංචි කාලෙපුංචි බිලිඳෙක් බලිඳියක් විදිහයටටිපදලා බිම ධනගාගන බඩගාගන පනොවෙෙක් වගේ බඩගානකොට අම් අත්තදීල කිව්ව මගේ පුතේ උඹට බඩගාන්ට වෙතරක් නෙවෙයි උබට ඇවිදින්ඩත් පුළුවන් කියලා. එදා ඉඳලා අපි වැටිවැටි ඇවිදින්ට ගත්තා. ඒ වැටිවැටි ඇවිදපු අපි අදදවසේ තනියෙන් නැගිටෙන්න පුද්ගල ්බවට පත්වෙලා මුල අඩිතාල ම හරියට දුන්න නිසා. එනිසා ඒ තැනටෙන්ට බාහු සච්චංච සිප් පංච බහුස්ෘත බවටෙන්ට අපි පස්සේ ගොඩක්කටියා. එනිසා අන්නේ බහුස්ෘත ස්වභාවයට එනකොට බාහු සච්චංච සිප් පංච විනයෝජ සුසික්ිත. බහුස්ෘත වෙනකොට විනයානුකූලත් වෙන්ට ඕන. අද ගොඩක් අයේ ගෙන ගන්නවා හැවයි ඉගෙන ගත්තට විනයක් නෑ. අවිනිී තයි, ඒ විනය නැති නිසා එජීවිතී දියුණුවට අරගෙන නනෙ ඇයි මනිස් සොහුව පිළි ගණ්ඩි කැමතිනේ. විනයක් නැත්තං කොච්චර ඉගෙනගත්තත් පලක් නෑ. අපි මොනතැනක මොනවිදිහට රාජකාරි කළත් තමන් තුළ විනයක් නැත්තං අපි හැමදාම පිරිහෙනවමයි. පාසලක් තු පාසලේ ප්‍රධානයාට විනයක් නැත්තං, ඒ පාසල තුළ ඉගෙනගන්න සීලු දෙනාටේදෙම. යම් කිසි ආයතනයේ කායතන ප්‍රධානයා, විනි්‍යානුකූල නැත්තං මුළු ආයතනම විෙනස්ස වෙනවා. එනිසා තමන් තුළ වෙනයක් නැත්තං, පවුලක ගෘහමූලිකයා තුළ වෙනයක් නැත්තංම් මුළු පවුලම විනාස වෙනවා. එක සමාජයටම උරුමයි සමාජයටම පොදයි. එනිසා බුදුහරු කන්න විනජෝ්‍ය සුසික්කිිතෝ. අපි අද වෙනකං විනයානුකූලව නෙවෙයි නං හිටියේ විනේට පටහැනිවනං හිටියේ, අන්න ඒ පුද්ගලයා විනයගාමී ප්‍රතිපදාව. පංචසීල ප්‍රතිපදාව දෙවිහිමියෙන් රැක්කනම් අපි හැමදාම විෙනයානුකූලයි. පන්සීල් පද පහ රකින් නැති නිසාතම අපි අවිනීත. විනයානුකූල නොවෙන කල, රණගාත සිද්ධ වෙනවා විනි්‍යානුකූල නොවන කළ අදත්තාදාානයේ සිද්ධ වෙනවා විනියාානුකූල නොවනතන කාමිත්‍යචාරය සිද්ධ වෙනවා. වි්‍යයානුකූල නොවනතැන මුසාවාදේ සිද්ධ වෙනවා රහමෙරපානයේ සිද්ධ වෙන. රහමෙර පපානයේ සිද්ධ වෙච්චක මං මොකද වෙන්නේ අරතිය නිතුරුවක් කොම සම්ප්පල අප පරසාවාච්චා පිසුනාාවච්චා මීකය නොක්කොමත් තුළමුළු ජීවිතේම විෙනස්ස වෙලායි. එන අන්න කෙනෙක් පංචසීල ප්‍රතිපදාවත් එක්ක නං ජීවිතයේ ගත කරන්නේ. අු විනයෝජස සික්කිතෝ විනියානු කෝලයි එක මංගල කරුණන්. ස්ුභාසිතාච යාවාචා, යහපත්තු වචන නං කතා කරන බොරුව නැත්තම් පරුස වචන නැත්තම් පිසුනාවාචා නැත්තන් සම්ප්පලාප නැත්තන් යහපත් වෝ වචනනම් මේ මකයෙන් පිටවන්නේ අන්න ස්වභාසිතාචයාවාචා බලන්ටකෝ මංගල කරුණු කියන දේවල් සල්ලිදීලා ගන්ටෝනය වනවෙන්. මේවා හැදුන නං ඔබ හිතන්ටුකු මං කොච්චර ලස්සනවේද මනුස්ස ජීවිත. බාලයෝ ජීවිතයේ ආසරේ නැත්නං. නුව නැත්තන්ගේ ආශරේනං පිඩිය යුත්තන් පුදන වන්න මාතාපිතු පට්ටානම් මවපියන් පෝසනය කරනවන්න. මියාදී කොටගත්ත මේ සියලු දේවල්, දානංච ධම්ම චරියාච දන් දෙනවනං ධර්මී හැසිරෙනවනම්. මියාදීකොට කාලේන දම්ම සවනන් සුදුසු කාලේට බනාහනවනං, කාලේන දම්ම සාකච්ඡා හොඳ කාලයේ දහම් සාකච්ඡා කරන වනං. බලන්නකු මංගල සූත්‍රයේ කරුණු ටික ලස්සනට බුදු හාමුදුරු පෙළ ගස්සපූතිය. ඔය ටික යමෙක් පිළිපැද්ද නං අපේ සසර කොච්චර ලස්සන වෙයිද. අපේ සසර අපි කොච්චරට නිමා කරයිද පෙනතුනේ. මී සංසාර ජීවිතය මේ අදදවස්‍ය පේන හරි සුන්දර ස්වභාවයමලෝකකින්නේ. ඔබ හිතන් ඔබේ ගෙදර හැදෙන සතෙක් දිහා. ඒ සතාගේ ජීවිතය ඇත් එක්ක බලලා ඔබ නිකම් මෙනෙහි කරන්ට අනේ මංමී භ මිදුනනී. මේ ජීවිතයනු තත්මිදිලා කිච්චෝ මනුස්ස පටිලාබෝ මනුස්ස ජීවිතයක පයතබලා මේ මනුස්ස ජීවිතේ ගෙවාගෙන යන මගේ ජීවිතය කොච්චර සැපක්ද හැබැයි. අපි මිනිස්වේ සැප හිතන්නේනේ. අපිට හැමදාම දොකක් තියෙන්නේ ඇතිදේවල් ගැන නෙවෙ නැති දේවල් ගැන. මේ ලෝකි මිනිස්සුන්ට කොච්චර ලැබනත් මදිණි. හැම දාම අපි දුක්විඳන්නේ අනුන්ගි දේවල් ගෙන හිතළමයි. අනි අහවලාට මේ වීයනව මට නෑන. අහවලාට වාහනයක් තිරනි මටත් තිබ්බන අහවලාට ගෙයක් තියනෝ හොඳ ටනේ මටත් ඔය වගේ ගයක් තිබබන. අපි නැති දේවල් ගෙන හිත හිතා අපේ ජීවිතයට දුක් එකතු කරගන්නවා. හැබැයි ඔය දේවල් කොච්චර හම්බ වුනත් පිණතුනී හිතන් ඔබ කවදාවත් ඔය ඇති කියන චේතනා මටේ නෙන්නේේ. ලැබෙන්ඩ ලැබෙන්ට් අපේ මිනිස්සුන්ට තහා වැඩි වෙනවා. ඔබ හිතන්න ඔ හෙට ඔබට ලොතරැයියක් ඇදෙනවක් කියලා. කෝටි ගානක ලොතරයියක්ක් හෙට ඇදු නොත් එහෙම ඔබ තනව ඔබ තෘෂ්ණාව නැතිවී කියලා. ඕක තිබ්බට වඩා වැඩි වෙනවා. වෙනට ඔබ මාසකට රුපියල් තිස්දාාහක් නම් ගත්තේ දවසට රුපියල් දාහගානය පඩියට ගිහිල්ලා. ඒ තිස්දාහාරගෙන ඔබ සමහර වෙලාවට පිනක්කරගෙන කුසලයක් කරගෙන කාලබීල සතුටෙන් ඉන්ඩ ඇති. හැබැයි අරටික හම්බනාාට පස්සමුකද වෙන්නේ. අර තිබිච්ච තුෘස්නාව ඊට වඩා වැඩි වෙනවා. ඇයි එතකොට හුවිතනා මට දැන් සල්ලි තියනවා දැම්මුණද කොරන්ඩ බැරිකිල් අර තිබච්ච තුෘස්නාව ඊට පස්සෙ තිබුණ ගුණය දහගුණයකින් විතර වැඩි වෙනවා හැබැයි ආසාවාඩු වෙන්නේනේ. එතකොටාසැටමට අරදේ තිබන හොඳයි මේ දේ තිබන හොඳයි අරකත් ගත්වනක් හොඳ මේකත් තිබුණනක් හොඳයි කියෙල් අපි කොදොකරන්නේ. ඒ තියන තියන හැම දේටම පේ තුරෂනාාවාරගෙන යනවා. ඒ තියෙන තියන හැම දේ තුළම තුෘෂණාව අලලා තියෙනවා. හැබැයි ඇතිවීමක් මිස නැතිවීමක් එතනනෑ. පද හාමුදුරාපිට කියන්නේ තියන දේත්තෙක්ක සතටුවෙන්ට. නැති දේවල් ගැන කොච්චර හිතුව හැමදාම නෑම තමයි ඒක. සතුටක් නෑ අවදාවල්. මිලෝකයේ සැප කියද දේවල් සතුට කියන දේවල් පිනත් එක් කරදිච්ච දේවල්. පිනතුනි මිලමුදල් යානවාහන ඉඩකඩම් මේ හැමදේම ඕන තරම් හිව්ව ැකි. ඕන තරං එකතු කර හැකි. හැබැයි පින කියන දේහෙම එකතු කරන්නට පෑ. පින්ටික නැත්තන් සල්ලිවලින් වැඩකුත් නෑ. ඔ හිතන්නක මිළමුදල් කෝටිගනන් මිලමුදල් තිබු නතින් කුසගන්නක් දැනෙන කොට ඒටික වියදං කරලා ගන්න දෙයක් ආහාරයක් මේලෝක නැතුව නොත්තහම. අ තියන විළමුදල්ලලින් පලක්වෙීඩ. මෑත කාලේ කාලෙකට පෙර අවුරුදු කීපේකට පෙරාතුව වසංගතයක් විදිහෙට කොරන වසංගත යාපු කාලට මත ඇති. ඔබට කොච්චර මිලමුදල් තිබුණ සමහර තැන්වලඒ මිළමුදල් වියදං කරලා යම ගණ්ට බැරිවෙච්ච තැන්. ිලක අපි දැක් අලන් කාවතුල අපි දැක්ක. මිනිස්සුන්ට සල්ලි තිබුණා හැයිඒ සල්ලි වියදන් කරල බඩමුට්ටුවක් ගන්ට ආහාරටිකක් කරගෙන කුසරුව ගන්ට එලියට යන්ඩ බැරුව අප මිනිස්සු හිරවුණාන්නේ. පින්තිවිච්ච මිනිස්සු පින්වඩපු මිනිස්සු කෝම හරි යමක් කොයාගෙන තමන්ගේ ජීවිතයේ කාලබීල හිටියා.ඉනිසා සල්ලි විතරක් ිජීවිතයේ තිබුණට කවදාව සසරි සුගතිය හම්බවිි. Jaar ි සසරත් එක්ක ගණදනු කරන බිනිස්සු. කර්මයත් එක්ක ඉස්සරහට යන්න මිනිස්සු. කරමය පසු පස ලොහු බඳින බිනිස්සු. එනම් කර්මානුරූපීව මේ ලෝකයේ ගත කරන බිනිස්සු. හෙට දවස න්‍යාමනය කරන්න හෙට දවස තීරණය කරන්න කරමය විසින්. එතකොට එ කර්මයත් එක්ක ලෝකයේ ගලාගෙන යන්න මනුස්සත්වයක් ලබපු අපි කල්පනා කරන්නට ඕනිේ හෙට දවසේ මා කෙලෙස්ස ජීවිතයේ ගෙවන්ටද. ජීවිතය කෙස කොයි විදියට මොනායුරින් විසදේද. මගේ සසර අවිනිශ්චිතයි. ලස්සන මනුස්ස ජීවිතයේ බවසබෑව හැබැයි. දුල්ල බංච මනුස්සත් අන් දොල්ල බයි මනුස්ස බවේ කිච්චෝ නුස පටිලාබෝ උත්ත ීතරයි මනුස්ස ජීවිතය. ලස්සරයි මනුස්ස ජීවිතය. බුදු පසේ බුදු මහරහතුන් උපත ලබන්නේ මේ බුද්ධත්තය ලබන්නේ සසර කෙළවර කරන්නේ මනුලොව තුළ බවසබෑව. එතරං ලස්සන එතරම් සුන්දර මනුස්සජීවිතය හරියට අහසේ පායන පුරහඳක් වගේ පුර පසළු සප්පෝය දවසට පායන පුරහද මුළු ලොවක්මළු රටක් ආලෝක කරන බව සැබෑැව හැබැයිඒ මුළු ලෝකයක් එළිය කල පුරහඳ එක අඳුරු වලාවකට පුළුවන් මුළු ලෝකේ මඳුරු කරන්ට අමාවකට මුළු වහස්ස මඳුරුයි පුරහඳ හැංගලා හසම අඳුරින් පිරිලගෙහිෙල්ලා. මනුස්ස ජීවිතයයක්ත් ඔය වගේ. එක පුංචි අකුසලේකට එක පුංචි කිලිටි ධර්මයකට පුළුවන් මෙ ලස්සන මනුස්ස ජීවිතයේ විනාසේ අරගෙනයන්ට. එක පවිටු මිතුරෙකුට පුළුවන් ඔය මනුස්ස ජීවිතයේ විනාස කරලදාන්ට. එනිසා ගත කරන ජීවිතයේ ඔබ ප්‍රඥාවෙන් ගත කරන්ට. ධර්මි ආලෝකයිෙන් ඔබේ ජීවිතයේ ගතකරන්ට. ඒ ප්‍රඥාවලෝකය තමන්ගේ ජීවිතයේ ගත කරන්ට මේ ධර්මීමයි අපිට පිහිටවන්නේ. මේ ධර්මීෙන් හැර මේ නරයානික සී සත්්ධරමීෙන් හැර අපිටන් සරනක් ලෝකි නෑ. මේ දහම් ජීවිතේ තුළ ධර්මානුකූලව ජීවිතයේ ගත කරන මනුෂ්‍යයාගේ ජීවිතය මංගල සූත්‍රය අවසාන කියන්න අපිටේකයි. සබ්බත්ත මප රාජිතා පරාධවෙන්නිනෑ කිසිතැනක. ඔහු දුකට පත්වෙනිිනෑ කිසිතැනක. සිතනක නිින්දා ලබන්නේනේ. ඔහ හැම තැනකම ප්‍රසංසාමක යෙන් තමන්ගේ ජීවිතයේ මෙලවත් පරලවත් දෙලවම සැපයේ පිරිස ගත කරන මහ ජීවිතයක් හෝටතින්. එනිසා ලැබිච්ච මේ මනුස්්‍ය ජීවිතයේ වටිනාකම ගැනහිතන්ට. ඒ මනුස්ස ජීවිතයේ කොච්චර වටින වධනයක වේ ලක් නොකා හිටියත්න්. මෙ මනුස්ස ජීවිතයේ මට සසර කෙලවරෙන මග සොයා පින්කරන්ට පුොළොුවන්. බනපදයක් අසා ජීවිත්‍යය අවබෝධ කරගන්ට පුළුවන් අනේ මනුස්ස ජීවිත ීපදෙන්ඩ තරම්මා කොතරම්වාසනාවන්තද. ඔබ හිතන්ඩකු බුද්ධ ශාසනයක් පවතින කාලයේ කපි අදීපදුනේ හැබැයි. ඔබ ඊළඟ භවේ උත්පත්තියේ ලබනකොට මේ බුදුසසුනක් නැතිවුණත්. මිහිදු මාහිමියන් ලංකාවට වැඩමකරන්ට පෙරාතුූ අපේ ඇත්තෝ ගස්ගල්නි වැදිී. ඔවුන්ට හරි දහමක් හරි කුසලයක් අකුසලයක් මොකදද කියන වග. මිනිසුන්ගේ මතක තිබ නෙනි. අනේ එබඳු කාලෙමීගී ඇත්තෝ සසරි කොච්චරණන් දුකට යන්ට ඇතිද. ඔබත්තිතන්ටම බුද්ධ ශාසනය අපි ඉපදෙන් නැතුව බුදු සසුනක් නැති කලක එපදු නානං අපි සතාසය උපාව මරාගන අපේ ජීවිතයේ කුසලයක් අකුසලයක් දන්න නැතුව. අකු සල්ම ජීවිතේ කර කරමා කොත රම්නං සසරේ ඇවිදීද. අද වෙන කම්මා සංසාර කොච්චර ඇවිදද. මේකෙ හති වැටනකං ඇවි දැවිද ඉඳලා මි මනුස්සලෝකෙ පයතැබුවේ අවරදු අසූ අක් වගේ පුංචි කාලයක නවාතනකට. එ නවාතැනකූ මේ ජීවිතේ, යහපත් වූ මේ ජීවිතේ තුළ. ඔබ හොයන්ට ඔබ පාර්ථනාකරන්ට මෙ ජීවිතයේ කෙලවර. මෙ සසර ජීවිතයේ සුගතිය පතා මෙනෙහි කරලා ඔබ හිතන්ට පුංචි කාලේ නවාතනක පය ගහපු අපි. එන් නවාතන තුළ නරයානිිකසි සද්ධරමය මාගේ ජීවිිතයේ ලස්සනමාවතක් කර ගන්නවා. ඒ මාවතට මේ උතුන් වප්පුර පසළු සප්පෝයේ දවස අධිස්ථානයක් වේවා. උතුන් වස්තුම් මාසයක් අපි ගත කලා. ඒ වස්තුම් මාසේ තුලා අපි නානාාවේද පින් කලා. අධින් ඒ වස්තුම් මාසේ මේ වප්පුර පසළු සප්පෝය දවසේ නිමාවට පත්වෙනවා. අදින් පස්සෙක් ගෙවෙන්නේ. මේ උතුන් බුද්ධ ශස්සනය උගන්න නට මහකුසල් ගනයේට අයිති මහා පින්කං අතර ප්‍රථමස්ථානය හිමිවන එ කටන පූජා පින්කම් සිද වෙන චීවර මාසයයි. එමාසේ තුළ සැදහැති ඔබට මෙසංසාර ජීවිතයේ මහා පින්කර ගණ්ට පුළුවන් කාලයක් අධින් පස්සෙද්ගෙවෙන්නේ. එනිසා නැවත දෙදස් විසිතුන්න වර්සය මේ වපපුර පසළොස් ස්පෝය දවසින්දලා. ඉල් පුර පසලොස් සපෝයේ දවසෙන් පස්සේ. කිසි දවස්සකාය කටින චීවර පූජාවකට ඔබට අතගහන්ට බැරිවෙයි. එනිසා මාසේක කාලයක් ඔබට තියෙන්නේ.ඒ මාසේක කාලෙ පුළුවන් විදිහට ඔබ පින් කරගන්ට සසරදිවිය සුවපත් කර ගන්ට නැවත පසු පසට ගිහින් දුක්වෙන්ටිපා. අනේ මට මේදේකර ගන්ට බැරිවනාානයේ කියලා පසුතැවෙන්ටපා ලැබෙන මොහොතක පින් කරන්ට ලැබෙන මොහොතක කුසල් වඩන්ට. අද අදයි මරූපින් කර ගන්නේ. කෙලෙස්සද හෙට මරුණේත සිතන්නේ මාරයා ආදාද මපි පසු පස්සෙයි. එනිසා මගේ පින මගේ කුසලේ කිසි දවසකා ආ පස්සට යන්ට එපා. මගේ පින මගේ කුසලේ නිරතුරුව මා නගම මා කරාමැවිද ඒ පිනහැමදාම. මගේ දෑතින් සිද්ධකරගෙන මෙසසර කෙලවර කරන්නට මට වාශනාව, ශක්තිය උදාවීවාකිනුතුන් පාර්තනය හැඟු මන්න්නොබේසි තුළ දරාගන කල්පනා කරමු, මෙවපපුර පසලොස් සක්මුන් පොහෝ දව්‍යය ඔබ. ඔබේ ජීවිතේ මේ උතුන් බුද්ධ සාසරයේ තතාගතමගේ බුදු හාමුදුරු දේශනා කළේ බුදුබන්න පදයක් තමන්ගේ දෙසවන් තුළින් ශ්‍රවණය කරමින් ඒ උතුම් දේශනාවන් තුළ තහම් තමන්ගේ දහම් මගවබෝධ කරගන්නට දහම් ඇසවබෝධ කරගෙන ප්‍රඥාවන්තව තමන්ගේ ජීවිතේ ටාලෝකේ කැන්දාගන්නට මේ උතුන් ධර්ම දේශනාව ඔබ ස්්‍රවණය කළේ ඒ උතුම් දේශනාවේ ශ්‍රවණය කිරීම තුළින් ජනත පින් පළ ධරමයන්. ලොව බොදුසුන රකිෙන පිනැති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පිනැති දෙවියන් මේ පින් ලබනතන පනිවන්තූ දෙවියන්ද පාර්තනයබෝධයක් වේනම්. පතන උතුන් බෝධියකට පැමිණ පිනැති දෙවියූ උතුම් අමා මහනිබණින් සනසේවා. උණහන්සේලාත් ඔබව චිරහත් කාලයක්කා සිර්වාදයෙන් රැකදේවා මේ සම්බුද්ධ ශාසනයේ චිරහත්කාලයක් රකිත්වා උතුම් දෙවියෝධ පතනබෝධියයකින්. නිවනිින් සැනසේවා කන පර්ථනාවෙන් මිලෙස්ස දෙවියන්ට පින්දෙමු. ආකාසට්ඨාචබුම්මට්ටා දේවානගාමහිද්දිිකා පු්ඥන්තන් අනු මුදිත්වා චිරංරක් කංතුලෝකසාසනං ආකාසට්ඨාචබුම්මට්ටා දේවානාගාමහිද්දිිකා පුං්ඥන්තන් අනු මූදිත්වා චිරංරක් කම්තු ධර්මදේසනං ආකාසට්ඨාචබුම්මට්ටා දීවානාගාමහිද්දිිකා පුං්ඥම්තං අනුමූදිත්තුවා චිරංරක්කම්තුතුවං සදාති. ඔබහෙම දෙනාටත් මියවුතුන් පින් බලයෙන් මෙරව ජීවිතේසු පත්වහිවා ගත කරන ජීවිතය තුළ ත් ඔබේද දරුවන් ආදී කොට ගත්ත හැම දෙනාටම ගම්මසි රටවැස ලෝවැසී සමස්ත ලෝකසත්වයාටම මෙපින් පින් පණුරක්ෂී අනුමෝදන් වේවා මෙ පින් බලයෙන් ඔොබේ ගතසිතසුව පත්වේවා කායචිත්ත පීඩාදුර වේවා, කායික මානසිකසුව සහනයෙන් යුක්තව ලබාගත්තමය යුතුන් මනුස්ස ජීවිතේ තුළ දේීම ඔබාප හැම දෙනාටම. මේයුතුන් බුද්ධ ශාසනය නිමාවට පත්වීමට මත්තෙන්, බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා, නිවීසනහි පැමිණි වැඩ වදාළ, සාන්තු සුන්දර සුකප්‍රවිෘතර, ආග්‍රාමුෘත්තු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා, නිවීසනහි පැමිණ වැඩ වදාළ. උතුන් අමාම හඬිබණින් සැනසීම පිණිසමි උතුන් පින දානපාරමිතාවක් බවටම පත්වීවා කෙනුතුන් පාර්ථනාවන් ඇතිකරගෙන වුවන්දනාවන් සිදතර ගම් අසිර්වාද ලබන්නට. ස්ුකීහෝතු අභිවාදන සීලිස්ස නිච්චං මුද්දාපචායිනෝ චත්තාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලම්, ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්තිමීවෙච්ච අතෝනි්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු හැමද නාටමුතුම් තුනුරුවණ අශසරුවාදීන් දිර්ගාවස්සුව සැලසීවා.